ශ්‍රද්ධාවන්ත කාරුණක පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න අද දේශනාවේ මාතෘකා යොදාගත්ත සූත්‍රයේ තමයි අංගුතර නිකායි සත්තක නිපාතයහි සඳහන් වෙන අරක සූත්‍රය අරක කියල කියන්නේ බොහෝම ඇත්ී බුදුරජාණන් වහන්සේටත් ඈත අතීතය හිටපු ශාස් ශාස්්‍රුවරයකුගේ නම. ඒ ශාස්තෘුවරයා ඒ කාලේ හිටපු තමන්ගේ ගෝලයන්ට කියපු අවවාදයක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරල අවවාදය, සහවුරු කරලා මේ දේශනාව සිද්ධ කල්ල තියෙන. ඔබ දන්නව බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුළත් ධර්ම සංග්‍රහායට කියනෝ ත්‍රිපිටකය කියලා සූත්‍රපිටකය විනය පිට අභිධර්ම පිටකය වශයෙන්. එතකොට සූත්‍රපිටකේ තියන හැම්ම සූත්‍රයකම බුදුහාමුදුරුවන්ගේ බුදු මුවිින්ම දේශනාවිච නෙවෙේ. ඒ සූත්‍ර දේශනාවලින් බහුතරයක් සූත්‍ර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒවැට කියන්නේ බුද්ධ භාෂිත දේශනා කියලා. ඊළඟට බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. සැරියුත් හාමුදුරුවූ මුගලන් හාමුදුරුව මහාකස්ස පහදුුරාදී මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන ලදුව බුදුහාමුදුරුව අනුමතකරපු සූත්‍රතියනවා මං කිවත්ව බන හ මයි කියන්නේ කියෙ එක සහතික කල්ලා. ඒවැට කියන්නේ ශ්‍රාවක භාෂ්‍යිත දේශනා කියලා. ඒ ළඟට බුදුරජාණන් වහන්සේට කලින් හිටපු විෂීවරු පණඩිවරු වෙනත් ශාස්රුවරු කියපු යම් යම් කරුණුකාරණා බුදුහාදුර අනුමත කර ඒවට තවත් අලුතින් කරුණු එකතු කරලා දේශනාවල් කරලා තියෙනවා එවටගැන ඉසිභාෂිත දේශනා කියලා. සමහර දෙවිය වෙල බුදු හාමුදුරොත් එක ධර්ම සංවාදන වෙල යෙදිල තියනවා ඒවා බුදුහාන්දුරුව අනුමත කරල තියනු සමහර වෙලට ඒ වෙලා ඒ දේශනාවලට කියන්නේ දේවභාෂිත දේශ ත භාෂිත හතරක් තියෙනවා බුද්ධභාෂිත ශ්‍රාවකභාෂිත ඉසිභාෂිත සහ දේවභාෂිත කිය එතකට මේ සූත්‍රය බුද්ධ භාෂිතයක් වගේ ඉසි භාෂිත කොටසකුත් මේකෙ තියෙනු. බුදුරජාණන් වහන්සේ පෙන්වත්න්නේ මේ අරක ශාස්්‍රුවරයා බුදුහාදුරන්ට බොහෝම කල්ප ගානකට කලින් හිටපු ශාස්සුවරයකුගේ ප්‍රකාශයක් අරගෙන තමයි මේ දේශනාව කරන්න අරක ශාස්සුවරය කියල කියන්නේ මේ කාමයන්ගෙන් ගොඩාක් ඇත්වෙල වාසයකරපු සාස්සුවරය කාමේසු වීතරාග කියන වචනේ එතුමාට බා විතා කල්ල තියෙනවා බොහෝම සරල ජීවන පැවැත්මකට නැඹුරු වෙලා හිටපු කෙනෙක් මේ ශාස්ෘතුමාට බොහෝ ශ්‍රාවකයවිදලතින ගෝලය ගොඩා කෙදල තියෙනවා. ඉතින් මේ ගෝලයන්ට මේ අරක ශාස්තෘතුමා නිතරම දෙන අවවාදයක් තියනවා. මකක්ද මේ අවවාදය, අප්කං බ්‍රාහ්මණ ජීවිතන් මනුස්සානං බ්‍රාහ්මණය මේ මනුෂ්‍යයන්ගේ ජීවිතයට ජීවත්වෙන තියෙන කාලය, ීවිත කාලේ අපං අප ඉතාම අල්පයි පොඩ්ඩයි. පරිත්තං ලහුකං පරිතගැන ඉතාම අස්වල්ප කියන එකය. ඉතාම කෙටි කාලයක් මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්න්නේ. ඒ කෙටි කාලයක් බහු දුක්කං බහු පායාසං එතකට බොහෝම ඒ කෙටිකාලේ ජීවත් එන තින කෙටිකාලේ ගොඩාක් දුක්විෙනන්න ගොඩාක්වෙහෙසෙන් ආයාසයක් දරන්න මහන්සි වෙන්න තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කියන කාල සීමාවේද පුළුවුවන් තරන් හොඳට කටයුතු කරන්න මේ තමන්ට ජීවත් එවෙන්න තියෙන කෙටිකාලයගේ අවබෝධ කරගෙන කත්තබ් බං කුසලං චරි තබ්බම් බ්‍රහ්ම චරියන් නත් ජාතස් අමරන එනිසාම කත කරන්න ඕන කත් අබබන් කුසලං පුළුවන් තරම් කුසල් කරන්න චරිත අබ්බම් බ්‍රහ්ම චරියම් පුළුවන් තරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගතකරන්න බ්‍රහ්ම චරිාවය හැසිරෙන් නත්ති ජාතස්ස අමරනම් ඉපදිච්ච එක්කෙනකට නොමැරී ජීවත් එන්න පුළුවන් කමක් නෑ කියලා නිතර කල්පනා කරන්නහෙලකිව. සරලව කියන්නමකදද මැරෙන්න වෙන බව දැනගෙන ජීවත්තෙන් කියලා කියන එක. ඇැවඋපන් දිනය වගේ දවසකම මේගේ බණ කියන්න තවරක් ගත්තය යිස්වාමන් වහන්ස කියලා හිතන්න පුළුවන්. නමුත් මේ ජීවිතය යථහාර්ථය දකින්න ඕන හොඳ ඉගැන්වීමත් සහිත දේශනාව. ඉතිං මේ සූත්‍ර දේශනාවේදී පෙන්වත්න්නේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා මේ අරක බ්‍රාහ්මණයා කරපු ප්‍රකාශනය තියෙන වටිනාකම ඒ වටිනාකම ගැන අපි කල්පනා කල්ල බලන්ට ඕන. තොට මේ අරක බ්‍රාහ්මණයා ජීවත්වෙච්ච කාලසීම කල්ප ගණනාවට කලින් එය එතුමා කියන්නේ මිනිස්සුන්ට ජීවත්තෙන් තියෙන කාල ඉතාම අල්පයි කෙටි කාලයක් කියනෙ එකට ඒ කෙටි ලය කියල එතුමා ඒවකට හඳුන්වල තියෙන කොච්චර කාලයද. එතුමා ජීවත්වෙච්ච කාලයේ මිනිස්සුන්ගේ වයස අවුරුදු හැටදාහ. ඒ හැටදාහ තියෙන කාලෙ තමයි එතුමා කියලා දෙෙන මිනිස්සුන්ට ජීවත්වවෙ තියන කෙටි කාලයක. දැන් දඟ අපේ බුදුරජාණන් වහන්සේ වැඩවාශය කරන කාලයේ මිට වසට දෙදාසාෑසයකට අත්සේකට කලින්. කරමායු ප්‍රමා අපේක්ෂාව අවුදු එකසිය විශ්සක් වගේ කාලි තිබුණේ දැනු ඒ සීයට අඩු වෙලා හිට පසේ දැන් අෞද්දු හත්තෑව ඇත්ත පහ වගේ කෙටි කාලයකට අඩු වෙලා ඇති ඉති එදා මී දේශනාව කරද මේ මිනිස්සුන්ට තමන්ගේ ශ්‍රාවකයන්ට අරක ශාස්තතුමා අනුශාසනා කරන කොට නිනිස්සුන්ට ජීවත් එන ති නිතාම කෙටි කාලය කියලා කියන කට ඒ කාලි මිනිස්සුන්ට තිබිච්ච පරමාශ ප්‍රමාණය හැට දාහ කොච්චරද කියල්බ හැට දාහත් කෙටී කෙන එක ඒගියන් එතකොට එතුමා මතක් ඒ කෙටි කාලයේ ස්වභාවේ මොන වගේද ඒ කාලේ විවාහ ජීවිතයට පාතබන්න දැන් අවුරුදු ජීවත්වෙන්න පුළුවන් හැටදාහ විවාහ වෙන්නේ අවුරුදු පන්සීයදලු දු පන්සියයක් කිය අර පසේ ම විවාහ වෙන් ලැබෙන දැන් අද කාලේ අවුරුදු පන්සයක් කිත් මෙදාසැරයක් ඉතර විවාහ වෙන පුරුවන්නේ න ඉපදිලා මැරිලා අවිදියට කාලයක් ගතලා ආත්ම භව ගනාවක්යයි එතකොට මේ හැටදාට ආයු අපේක්ෂාව තියෙන කාලේ අවුරුදු පන්සීයක් ඉඳල තමයි කුමාරික අවු විවාහ වෙනවා කියලා කියන්නේ ඒ කාලේ මිනිස්සු ච්චර කාලය ජීවත් වුණේ ඇයි හරිම නීරූගිහින්දා. බොහම නීරූගී කල්කිරියාවක් ඒ ඇත්තන්ට තිබුණා. ඒ කාලේ මිනිස්සුන්ට වැලදිලා තියෙන ආබාධ ජාති හයක් තිබිලතියනවා. ඔය අරකශාසූරය ජීවත්වෙන කාලේ ඈත කාලේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ආබාධ රෝග හයක් තිබිලතියනුම්. ඒ ආබාධහාය තමයි පලවිනිියක තමයි සීතලෙන් වෙන ආබාධ ද සීතල පැත්තකට ගිහාම සිසිල සීතල නි යම් යම් ආබාධය ඇතිවෙන්න පුළුවන්යි සීතල ආබාධයක් හැටියට ගැන්නවාම් ඒවගේ උන්නුසුම උෂ්නාධික පැත්තකට ගිහාම යම් කිසි ආබාධවලට ගොදුරුවෙන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක්න බඩගන්න බඩගින්න කියල කියන්නේ රෝගාබාධවලින් අමාරුම රෝග ජිගච්ඡා පරමාරූගා කියල ධර්මිහි දක්වල තියෙන බඩගන්න ඉතාම අමාරු අසීරුම දරාගන්න බැරිම ලෙඩක් හැටියට සඳහන් කරලතිය. ඊළඟට පිපාසය. පිපාසය කියල කියන්නෙත් ආන්න ඒවාගේම අසීරු ආබාධයක්. ඊට පස්සේ පස්වනි කාරණාව මල පහකිරීම, ඊළඟට හයිවෙනක මූත්‍රා පහකිරේ ඔන්න ඔයිටිකර ලෙඩ විදිට දක්ලතය. දැන් අපි ඔයකා මේ කියනේ වදකාලය අපි ලෙඩකිල හිතන්නත්තැන් නේ දේ වැ හැටි කියල හිතන්න නුවරලි පැත්තර ගියාම සීතල දැනනවා නඟට අන්රාධපුරේයට ගිහාම රයාාපනය ගහාාම රශ්න දැනනවා බඩගින්න ඇතිනවා පිපාසේ හැදෙනවා ටොල්ලට කෙර යන්න ව ඕ ඩ කියල සාමන් හිතන්න. ඒ කාලේ වෙන ලෙඩ නැතිහින් ද මේ තමයි ඩ දට හයිලයිට් වෙල යෙන ස්මතු වෙලතිය දැන් අද කාලේ කොච්චරක් ලෙඩ රෝග තියෙනවද මේ ජීවත් වෙන තියෙන කෙටි කාල සීමාව තුළ ඒ කාලේ අවුරුදු හැටදාහක් ජීවත්වෙච්ච අයට ලෙඩක් දුකක් පීඩාවක් හැදෙනවනම් හැදිල තියෙන ඔන්න ඔය හයජාති කාරණ ල ආබාධටික විතරයි. එතකොට ඔන්න ඔය වගේ පසුබිමක තමයි අරක ශාස්තෘතුමා ගෝලයන්ට කියන්නේ මිනිස්සුන්ට ජීවත් එන්න තියෙන බොහෝම කෙටිකාලයක් ඒ කෙටිකාලයත් ගොඩක් දුක්විඳන්න තියෙනවා බොහෝම වෙහෙසන්න තියෙනවා ඒ නිසා අප්‍රමාදී වෙන්න කිය. දැන් අපි අද අපට ජීවත්වෙන්න තියෙන කාල සීමාවත් එකක ගලබල බලමු. දැම් පෙන්වත්න්නේේ? අද කාලේ මනුෂ්‍යයකුට අපි හිත අවුරුදු සීයක් ජීවත්වන්න පුළුවන් කමල බෙනවා කියලා. එතට ඉන්දියාවේ රිතු බේදය අනුව ගත්තහම අවුරුදු සීයක් ජීවත් වෙන කෙන. රිිතු තුනකට ඒ අවුරුදු සීය වෙන්කලොත්. රිතු තුන්සීයක් ජීවත් වෙනවා. දැන් රිතු ප්‍රධාන වශයෙන් තුනකට බෙදල තියෙනවා හේ මන්ත රිතුව, ළඟට ගිම්හාන රිතුව සහ වස්සාන රිතුව කලා එතවට රිතුවකට මාස සහ රක් අයිති වෙනවා අවුරුද්ධ රතකර මාස දොලා බෙද එහෙමයි එතකොට හේමන්ත රිතු සීයක් ජීවත් වෙනවා ඊළඟට ගිම්හාන රිතු සීයක් ජීවත් වෙනවා වස්සාන රිතු සීයක් ජීවත් වෙනවා එතකට අවුරුදු සීයක් ජීවත්වෙන මනුස්සෙක් රිිතුතුන් සීයක් ජීවත් වෙනවා කියලා හිතන්න පුළුවන් ළඟට රිිතු තුන්සීයක් කියල කියන්නේ මාස විදිහට ගත්තොත් කොහොමද තැන් රිතුවකට මාස හතරක් න එතකට හේමන්ත රිතු සීයක් කියල කියන්නේ හේමන්ත මාස හතරක් එට ගිම්හන රිතු සීයක් යන ගිම්හන මාස හතරක් වස්සාන රතු සීයක් කියන්නේ වස්සාන මාස හතරක් එත මාස වශයෙන් ගත්ත් ඔය කාලේ ඔක්කොම එද්දහස් දෙසීයක් අවුරුදු සීයක් ජීවත් වෙන එක්කෙනෙක් මාස එද්දාස් දෙසීයක් ජීවත් වෙනවා. ඊට පස්සේ මේ මාස එද්දාස් දෙසයම ආපහු අඩ මාස වශයෙන් ආපහ වඩු කරන මාස බාගට කරන්නවා දැන් මාස හාරසීයක් ජීවත්වෙන එෙන අඩ මාස වශයෙන්ගත් තුන් මාස අටසීයයි. එතකොට හේමන්ත මාස හාරසීයක් ජීවත්වෙන එක එකෙන හේමන්ත අඩ මාස අටසීයක් ජීවත්වෙනවා. ඒවාගේම ගිම්හාන මාස හාරසීයක් ජීවත්වෙන එකෙන. ගිම්හාන මාස හාරසීයක් ජීවත්වෙන එකෙනා. අඩමාස වශයං ගත්තොත් ගිම්හාන මාස අඩ මාස අටසීයක් ජීවත් වෙනවා. වස්සාන මාස හාරසීයක් ජීවත්වෙන එක් කෙන ඒකම අඩමාස වශයෙන් ගත්තොත් වස්සාන අඩ මාස අටසීයක් ජීවත් වෙනවා. එතකොට බැලුවොත් අඩමාස දෙදා හාරසීයක් එනවා දෙදාස් හාරසීයක් එනවා. එතකට අඩමාස අර්ධමාසකේ ල අපි කිය අර්ධමාස දෙදා සාරසීයක් ජීවත්වෙන එක්කෙනා රාත්‍රී වශයෙන් ගත්ත හාම කොච්චර කාලයක් ජීවත්ය නෝද. හේමන්ත කාලයේ රාත්‍රී දොළුස්දාහක්තේ ජීවත්තය නම්. ඒවාගේම ගිම්හාන කාලයේ රාත්‍රී දොළුස්දාහයි වස්සාන කාලේ රාත්‍රී දොළුස්දාහක් ජීවතෙන. රාත්‍රී වශයෙන් ගත්තතුොත් අවුරුදු සීයක් ජීවත් වෙන කෙන රාත්‍රී තුන්දයසයක් තිස් සයදාහක් ජීවත් වෙනවා. රාත්‍රී තිස් සයදාහක් ජීවත් වෙනවා. එතර ඒ විදිහෙට ගත්දාම දැන් රාත්‍රී තිස්සයදාහ කියල කියන හරිට ගත්තු දවස් තිසයදාහකන ත දවස් තිස් සයදාහක් ජීවත් වෙන කෙන දවසකට වේල් දෙ ගාන කෑව දනත් ඉති ලංකායි ගොඩක් අයි කන වල් දෙකන නිද වේල් තුනකාපු දැ දෙකට බැහල දෙකකාප එක වේල ජීවතය අවස්සා අදැන්කොහොම තියෙනවල ඉතින් කොමරි අපි හිතමු දවසකට වේල් දෙක ගාන කන එ කෙනෙක් දවස් තිස්හයදාහක් ඔය විදියට කෑවොත් වේල් කනවාලු කියදද හැත්තදිදාහා වේල් හැත්ත දෙදාහක් කනවලු අවුරුදු සී ඇතුළේ. එතකර ඔය දවස් තිස්හයදාහෙම දෙවේලෙම කනවයි කියල හිතන්න බෑ ඒ යන්නේ ගත්තහම සමහර වෙලාවට දවසේ උදේවරුවේ කන්නත් පුළුවන් දවල් කන්නත් පුළ වේලක් නොකායින්න අවස්ථාවල් එන්නක් පුළුවන්. එතකොට අපි හිතම මේ බත්වේල් වරදිනෝ කියලා කන්න. අවස්ථාවක් නොලැබි බත්වල් වරදින අවස්ථාවල් දකින්න පුරුන් දක්වල තියන බත්වල් වරදින බත් කන්නේ නැති අවස්ථා මොනවගේ අවස්ථාවලද කන්න ඇත්තේ දැඟ ඇතුව අදදැකීමෙන් කියන්න බලන්න බත් කන්නේ නැති මොන වගේ අවස්ථාවලදද කියලා බඩගින්නේ නැති වෙලාවිදි කන්න ඇතුවයින්න බව ඇත්තයි ගොඩක් දක්වල තියනවා ප්‍රායෝගි කහරි මේ කාරෙන් පලවිනි එකම් බත්ගන්න ඇති අවස්ථාව නෝනත් එක්ක තරහාවිච්ච දවසට කෑම මට ඔන බතක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරල ඇති එහෙම අවස්ථාවලද ඔන්න කෑම වරදි නවා එක මගහැරෙන අවස්ථාවත් කීන්ති ගීපු අවස්ථාවදී නොකහයින්න ගොඩක් අය කන්න දුන්නත් කෑම පිගාන ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ එකක් ඊළඟට ගොඩා දුකට පත්තිච් අවස්ථාව සමීපතම මැරුණහම එම හිතට තද්ද බල දුකක් ඇතිෙනම් මට කන්නත් ඕරනෑ කියලා ආහාර වලකි නො ඒ කෑම වෙල නවත්ත නෝ. ඊළඟට අතිශ්‍යයෙන්ම කෑම අප්‍රිය වෙන විදිට ලෙඩ වෙනවා වෛද්‍යවරු කියනවා නොකාඉන්න එ කො හරිකන්න බේට්ික බොන් හරි ක්ඩෝ නො ෑදදි වසින්ගෙන නමුත්. වොනව කිව්වත් කන්න ප්‍රිය නෑ. ලෙඩ වෙලා ඉන්න වෙලා වෙදි කන්න සමහට ආහාරවේල වර්දින්න පුළුවන්. ඊට පස්සේ තමන්ට බරපතල අලාභයක් සිද්ධ වෙච්ච වෙලාවක. දරාගන්න බැරි පාඩුවක් සිද්ධ වෙච්ච වෙලාවකත් නොකානුුවීන් අවස්ථාවත්යන්න පුළුවන්. තව එක අවස්ථාවත්තිය නොකන්න ඇතුව අස්ථා මකදේ ඔය වේල් දෙකෙන් එක අවස්ථාවක් නොකායින්න සමාට උදේ රෑට කණවේල්වලි නොකායින්නවා ඒ තමයි සිල් සමාදගුණා නේද සිල් සමාධං උ් වෙච්ච වෙලාවටත් ඔන්න රෑටහෙම නොකායින් අවස්ථාතිය ඔය විදිහට නොකායින් අවස්ථා අතහැරල දාලා ඔක්කෝම බැලුව හම ඉතින් ඔන්න වේල් හැත්ත දෙදාහක් වගේ තමයි කන්නේ ඔය අවුරුදු සීය ඇතුළද දැම් බලන්න අවුරුදු සීය රිතු විදිහයට අපි තුනකට බෙදවා ඊට පස්සේ ආපහු රතු රතු තුන්සීය ගානය ගත්තහාම එතන එද්දාස් දෙසීයක් එකට වෙනවා රිතු එද්ද දෙසයක් ඊට පස්සේ මාස වශයෙන් ගත්තහාම එතන මාස දෙදස් හාරසියක් ඔයාදි වශයෙන් බෙදිල යනු මේ අවුරදු සීය ද ඔය අවුරුදු සය ඇතුළත අපි දැන් දවසක් ගත්තුත් දවසට නිදාගන්න කාලිකුත්තිය නොඕනේ නේද සාමාන්‍ය වයි දුරගෙන වන අඩුගාන අඩුමතරන පැෑ හතක්කත් සුව නින්දක් ගණ්ඩ ඕන කියලා. එතවට ඒ නිදාගන්න කාල සීමාවත් අතහැරල් ගත්හම ජීවත් වෙලා ඉන්න ඇහැරිල ඉන්න කාල සීමාව කොච්චරත. ඉතින් ඒ අනුව බැලුවහම අ අරක ශාස්තෘුවරයාගේ අවුරුදු හැටදාහ කාලේ කියපු කතහාවට වැඩිය අද කාලෙ වෙනකොට පෙන්වන්නේ අපිට තියෙන් ඉතාම ජීවන් එනති ඉතාම කෙටි සීමිත කාලයක් මෙන්න මේ සීමිත කාලය තුළ අපිම කදද කරන්න ඕන පුළුවන් තරන් අප්‍රමාදිීවෙන්ටෝ බුදුරජාණන් වහන්සේ ධර්මී දක්වල තියෙනවා ජීවත් ඒ කාලේදී කොමද කරන්න චරී ආදිිත්ත සීසෝව ආධිත්ත සීසෝ ඉව ආදිිත්ත සීෂ කෙරක න ගිනිගත්ත හිසක් ඇති කෙනෙක් වගේ දැන් කවුහරරි කෙනෙකුගේ කොන්්ඩට ගිනිතිය නවා ොඩ ගනිිය විලු නාම යමකත කරන්න කොහෝ මරි ඉක්මට මේ ගින්න නිවාගන්නන බලන් නේද? තුර ආඒව යා මේ ලතවෙවී හැරි හැරි හැඩ බල බල කෝමද කොන්්ඩෙට ගිනිියඇවුලාාම ලසනට දි නොද ඔයාදී වශයෙන් බලබල ඉන්න ඉක්මට ගිහිලොයි හැරි වතුර ික්ත්දාග නිවාගන්න බල ආන්න ඒවාගේ අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනම් එතකොට අප්‍රමාදී වෙනවා කියන්නේ මොකක්ද අප්‍රමාදී වෙනවා කියල කියන්නේ කලට වෙලාවට වැඩකරන එක මු නවේ ඒත් අප්‍රමාදීවීමත් තමයි අටකිවොත් අටම තමයි ආයි මගේ පමාවක්නෑ හැම කිය සමහරු කියන මං හරි අප්‍රමාදී වැඩකරන කනෙක් හරිෆංෂුවල් කියල කියන්නේ එහෙම එකක් නැවි මෙතන කියන්න මෙතන ප්‍රමාදය අප්‍රමාදය කියන එක ඉට වැඩිය ගැඹරු අදහසක්තියන එක. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ රාගදවේශමෝහ කියන අකුසලයන් ඇතිවෙන්නට ඉඩදීලා කට යුතු කරනවනං අන්න එයා ප්‍රමාධ චරිතයක්. යමෙක් මොහොතක්වත් තමන්ගේ හිතට නරක සිතිවිල්ලක් එන්නට නොදී හිත රැකගැනීමේ යෙදී කටයුතු කරනවනං ආන් එයා අප්‍රමාධී කෙේ. ප්‍රමාදී කෙනා හැමගේ හිත ඇමතිස්සෙම අකුසලයෙන් වැහිල තියෙන්නේ. අප්‍රමාදී කෙන මොහොතක්වත් තමන්ගේ හිත අකුසලයෙන් යටවෙන්න වැහෙන්න්න ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා තම බුදුරජාණන් වහන්සේ මතක්ල අප්‍රමාදීවීම් වැදගත්. ඇයි ඒ. අපිට මොහොතක් ඇති අපේ හිත නරක පැත්තට හැරින්. එක මොහොතින් අපේ හිත නරකපැත්තට හැරෙන ක්ෂණයයි න්න ඉතින් ජීවිතයක් තීරණය කරන්න ඔය මොහොත ඇති ඔය මොහොත නරක්ුණත් එසැනිින් අපේ ජීවිතය නරකට හැරන්න පුළුවන්. බලන්න මොහොතක සිතුවිල් දැ සිතුවිල්ල කියල කියන්නේ එක මොහොතයි සිතුවිල්ලක පැවැත්මතියන චිත්තක්ෂණයයි ඔය චිත්තක්ෂණය සිතුවිල් ඒ මොහොතේ ත එන්න සිතුවිල්ල පාලනය කරගන්න බැරිවීම නිසායමිනිස්සු ගොඩාක් නරක දේවල් කරන්න ඩැන් අපි හිතමු රාග සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් කියල කියන්නේ සිතේ හටගන්න ජාතිවලින් එක සිතුවිල්ල. එතකොට යමෙකු ගිත රාග සිතුවිල්ලක් ඇති වෙනයි සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්න එක චිත්තක්ෂණය සිතුවිල්ලක් හටගන්නවා ඟ තුවිල්ලෙන් අර මුලින් හට ගත සිවිල නතිවෙන. ඔන්න ඔය කියන හටගන්න රාග සිතුවිල්ලේ තන්හාාවෙන් බැඳ නොත් එහෙම නැතන් ඒ රාග සිතුවිල්ල හිතේ තියාගන්න දිගට හිතේ පවත්වගන්න කටයුතු කල්ලොත් අර මොහොතිින් ඇතිවල නැතිවවෙල යන සිතුවිල්ල තවදුරටත් හිත තුල පවත්වාගන්න කටයුතු කළොත් ඒ මනුසයා අමාරුව වැට නොද නැද් අමාරුව වැට න ශ ප්‍රතක්ජනකමට ඔබ අපි හැම දෙනාගේම හිතේ රාග දවේශමූහාදී සිතිවිලි ඇතිවෙයි ද නැද්ද ඇති වෙන නද රහත් වෙනකම්ම විශේෂය මනාගාමී පලයට පත්වෙනකම්ම අපේ හිතේ කාමරාග පටික කියන මේ සංයෝජන ධර්ම තියෙනවා. එතකට ප්‍රතක්ජනකමට ඔබගේ හිතෙත් රාගය දවේශයේ මෝහ අපේ හිතේ රාග දවේශමූ ඇතින පුළුවන් මගේ හිතේ න රාග දවේශමූ ඇතිවන්නේ නෑ කවදාවත් කලේම කියන එක බොරුවන් එවෙන්න අනාගාමී පලයට පත්වෙනකම් ය සිතිවිලිය එන්න පුළුවන් දැවුදාහන එකට ගත්තුත් කවරුහරි කෙනෙක් ඇහෙ ලස්සන රූපයක් දකිනවා ඒ ලස්සන රූපයේ දැකීම තුළ ඒ රූපයට ඇලීමක් ඇතිවෙන්න පුළුව ඟට කවුරුහරි කරින් ඇහින් දකිනු තම තරහකාර උදේ බාන්දර ප්‍රදක්ජනකමට මකද වෙන්නේ ඒ අතක ගැටීමීමක් තරහක් ඇතිවෙන්න පුළුවන්. ඒ ස්වභභාවයක්. හැබැයි ධර්මය දන්න අප්‍රමාදී විහරණයෙන් යුක්ත අය විදියට අපි දක්ෂයෝ වෙන්ඩඕන මක දක්ෂ වෙන් ෝවන. ඒ ඇති වෙච්ච සිතුවිල්ල එතනිින්ම නවත්තකන්. ඒක තවදුරටත් හිත තුළ පෝෂණය කල්ල වැඩිකරගන්න දිගට අරගෙන යන්න බලනවනං අපි බොහොම ප්‍රමාදී චරිත බවට පත්වෙනවා. පිරිහෙන් එතකොට. එත මෙන්න මේ මොහොතක සිතිවිල්ල පාලනය කරගන්න බැරිකම නිසා නේද මේ ලෝක මිනිසු අසරණවල්. මේ ලෝකෙ මිනිස්සු මෙච්චරම දුරාචාරේරයන් ඒක හින්තා. අපරාධකාරයෝ මහා, සමාජය විනාශ කරන තත්ත්වයට පත්වෙෙන්නේ මොකක් නිසාද. ඔය කියන සිත පාලනය කරන්න බැරිච්ච. නේද. දැ හිතට එන රාග සිතිවිල්ල මොහොතක සිතිවිල්ලක්ය මේක ඊළඟ මහොතේ නැතිවෙනවා කියලා දැනගත්තොත්. ඒක අතහරින්න පුළුවන්කම තිබ්බනං බේරෙන්න්න බැරිද. බේරෙන්න්න පුළුවන්. නේද. හිතට ඒන රාග සිතිවිල්ල එක සිතුවිල්ලක් විතරයි මේකට මං රැවටන්න හොඳ නෑ කියලා. නොරැවටී හිටියනම් ඔස්ට්‍රේලියාවේ ගෙහිලා හිරේ වැටෙන් ටෝ නෑන අදත් ක්‍රකට ගම නේද. එහම වෙන්න මොකක් නිසාද එහෙම වෙන් ඒ මොහොතේ සිතපාලනය කරගන්න බැරිකම්ම නිසා. එච්චරද. ඔය හිරේ විලංගේ වැටිලින්නය බලන්. ඒ මිනිස්සු සදාාතනිකෝම අපරාධ කරපු අයිද. හිපදිච්චදාව සිදල මැරෙනකම් අපරාධ කරපුයිද. මිනිී මනපු අයිද. හොරකං කරපු අයිද නෑ නේද? මොහොතක කිසියම් සිතවිල්ලක් හිතටාවකො රාගය එක්ක දවේශය වෛරයාරිමකක්කරික සිටවිල්ලක්කාව. ඒ සිටවිල්ල හමුවේදී ප්‍රමාදී චරිතයක් බවට පත් වනා. ඒ නිසා සිතුවිල්ල තින ආදීනවය දැකගන්න බැරවුුණා. භයානකකම තේරුුණේ නෑ. ඒ නිසාම ඒවන් සිතුවිලි හිත තුළ පෝෂණය වෙන විදියට වැඩ කලා. සිතුවිල්ල හිත තුළ වැඩිදියුණු වෙන විදිහට වැඩ කරන්න කොට තමයි සිතුවිලි ආවේග බවට පත්වෙන් සිතුවිල්ලක් ආවේගයක් බවට පත් කර ගන්න අපි වෙන කවුරුත් නෙවේ කොහොම ආවේග බවට පත් කරන්නේ අර නරක සිතුවිල්ල වැඩි වෙන විදියට පෝෂණය වෙන විදිහයට හිතන්න ගන්න. එහෙම හිතන්න ගන්න කොට අර අපේ හිදේද එන්න තරහා වේගවත්තු ඇතුළින් ක්‍රියාත්මක වන්න ගන්න වේගෙන් සිත තුළ ක්‍රියාත්මක වෙන සිතිවිලිවලට තමයි ආවේග කියලකය ආවේක ගැන තරහටම විතරන්නවි වේගය තරහා වෙන්න පුළුවන් වේගයෙන් ක්‍රියාත්මකනව රාග වෙන්න පුළුවන් වෛරය වෙන්න පුළුවන් මානය වෙන්න පුළුවන් ඊර්ෂා වෙන්න පුළුවන් මොකක් හරරි අරග සිතිවිල්ලා වේගේ වැඩි වුණහම මොකද වෙන්න වේගේ වැඩිුුණහම පාලනය කරන්න වාහනයක් වුණ තෙවුණ වේගේ වැඩිුණනාම අන්තිවිදි තමන් පාලනින් තොරව වෙන එතොර අ ආවග සිතුවිලි ආවේග බවට පත් වනහම අභ්‍යන්තර පාලනයෙන් තොර වෙනවා තමන්ගේ හි හිතේ එක රදවගන්න බැරිනවා. ඊට පස තම ඒ වචනෙන් එලියට පනින් යට ප තම ඒවා කයින් එලියට ක්‍රියාත්මක වන්න අන්න කාය දුෂ්චරිත වචී දුෂ්චරිතවලට යනවා. කාය දුෂ්චරිත වචී දුෂ්චරිතවලද තමයි සමාජයේ සම්බන්ධ වෙන්න. සමාජයට හානි වෙනකොට තමයි දඩුවන්ගලට ලක්වෙෙන් ඔබේ හි රාගයක් ඇතුුණනා කියල රිදන්න. එඒම හිරිදන්න බෑ කාටවා නද. ඔබ හිතේ තරහක් ඇතිේ ඔබ හිතින් බැන බැනන්නවා කාට හරි. කාටවත් වචනයෙන් පෙන්න්න නනෑ හිතින් බැන බැනන්නවා. අන්න හාවලා හිතින් බැන බැන හිටියා කියලා අපහස නඩුවත් දන්නද. එබෑ එදකොට ඔබ වරදිකරුවෙක් බවට පත්වෙන්නේ නීතිය හමුවේ කොහොමද ඒ සමාජගත කරනකොට. හොමද මේ සමාජ ගත වෙන්නේ කායිකවයි මාචසික කයින් කරනකොට වචනයෙන් කියනකොට ආන්න ඒවා නිත්ත අයියට දැනේ නවා සන්නිවේදනය වෙනවා. ඒවයින් හානියට පත්තෙනෙක්ෙන ඔවබට විරුද්ධුව නැගී සිටිනෝ. ඒ තුළ ඔබට ගොඩක් කියලාවට විනිශ්්‍යය හම්ී දඩුවන් වින්න සිද්ධවරවා. අන්න පිරිහෙන හැටි එහනම් මකදද කරන්න ඕට මෙන්න මේ සිතුවිලි ආවේග බවට පත්කරගන්න පෙළඹෙන්නේ නැතුව හිතියෙන හානිකර ස්වභාවය ආදීනවය එලෙසින්ම දැකලා ඒක එසැනින්ම බැහැර කරන්න ඒ මොහෝතේම ඒ අයින් කරගන්නවැෑයම් කරන්නුව ඒක තමයි බුද්ධිමත්මනුෂයා විසින් කළ යුත්ත ඒ සඳහා අවශ්‍යයි අපි හැමෝටම දෛනික ජීවිතයේදමකදද චිත්තානු පස්සනාව චිත්තානු පස්සනාව කියල කියන්නේ ස්වයං විවේචනයක් සොයං විවේචනය කියල අපි හරි ආසයිෙන් අනු විවේචයක අනුගගේ වැදි දැක දැක හොයෝොයිඉන්න එක තම අපේ වැඩේ නමුත් දවසකට සැරයක් අපි කරන්න ඕන ස්ොයං විවේචනයන් එ විවේචනය කරන්න රාත්‍රීකාලය තෝර ගන්න නිදාගන්න ගීලිවර වෙලා අද දවස මං කොහොමද මගේ ජීවිතය හැඩගස්ව ගත ජීවිතය ගත කළේ කියල පැයිම්බය පැම්පය ආපසට කල්පනා කර එහෙම ආපස්සර කල්පනා කරන කොට ඔබ කල්ලා කියේදේ ඔක්ක මරියට ටව ස්ක්‍රීන එක රූප පේනවා වගේ ඔබේ සිතට පේන්න ගන්න ඔබ මේ හනිතයට කියකේ ප්‍රසිද්ධියය කරන දෙයක් නොවන නිසා හොඳ විනිශ්චයක් ඒතුළ ඔබට ලැබෙනවා අවංකව හොඳ කරානම් හොඳයි කියල මතක්න නරගශී මේක නරකයි මංවගේ කෙනෙකුට මේ කරන්න ගැල පෙන්ෙනෑගල ඒ නිශ්්‍යයක් එවලිම ලැබෙනවා ඒ ලැබෙන කොට අන්න ඔබ අධිෂ්ඨානකට ගන්න මං මේ වගේ දෙයක් කායි කරන්න මේවන් දේවල් මං කරනවා කියල අන් හිතේ ඇති කරගන්න අන්න සොයංශික්ෂණයකට පත්වෙනවා ඒක ඉතාම වැදගත් වෙනවා ඊළඟට දැන් මෙන්න මේ විදියට හිත පිරිසිදු කරගන්න ගමනේ අපි තේරුම් ගන්න ඕන තව දෙයක්වයෙනඒ තමයි හිතේ ස්වභාවය අනුවන අපේ ඊළඟ ජීවිතය තීරණයවෙෙන් නේද මැරිලා අපහු උපදින හැටි තීරණය වෙන්නේ මැරෙන වෙලාවේ හිතේ තියෙන ස්වභාවයන එහෙනම් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මැරෙන වෙලාව හිත ොඳට රැකග ත මැරෙන වෙලාව කොයි වෙලාවද කියලා අපිට කියන්න පුළුවන්කමක් නෑ මරණය කියන්නේ හරි මවි නිශ්චිත එකක් බුදුරජාණන් වහන්සේ ධර්මය සඳහාන් කරල තියෙනවා මෙ මේ විදියට ඉරු උදාවීගෙන එනකොට තන කොල ගහේ අග තනපත අග හැදිල තියනොනේ පන්නට වැත පිණිබිඳු ඒ පිණිබිඳුව මොහෝතින් බිමට වැටන්න පුළුවන් දියවෙලේ යන්න පුළුවන්. ආන්න ඒවාගේ තන පත අග රැදි පිණිබිඳ ලෙසින් මගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්න පුළුවන් කිය ම කෙටි කාලය තියන්න කෙල හිතන්න පුරුදුවෙන් ටෝම. ඒවාගේම දැන් ඕොන වතුර වලකට එෙමනැත්තන් වතුර පොකුණකට, වැහි කාලේ අහසින් දිය වැටෙනෝ එහෙම දිය වැටෙන කොට මොකද වෙන්නේ අර වැහි බිදු වැටීම නිසා අර පොකුණ තියෙන වතුරත් එක ගර්ෂණ වීම නිසා හැපීම නිසා දිය බින්දුවක් බුබුලක් කටගන්න දිය බුබුල හටගත්ත ගම මකදෙන් හටගත සැනින් එක කුඩවෙල යනවා ආන්න ඒවාගේ මගේ ජීවිතය ඉතාම කෙටි කාලයකින් වෙනස් වැඩ යනවා කියල දකි ලෝ ඒවාගේම කවුරු හරි කෙනෙක් දියේ වතුරේ ඉරක් කඳනවා කෝටුවක් කරරි ඇගිල්ල හරි උපයෝගී කරගෙන. ඉර ඇන්ද සනිින්ම අනි පෙතර වතුරටික් එකතු වෙනවා. එස්සැනිගේ ද ඇද ඉරසේ ශෂණක වෙනස්වෙල යනවා වගේ මගේ ජීවිතය මරණයට ලංවෙනෝ කෙළි හිතන්නඕනු. ඒ ළඟට පර්වත මුදුනකින් ගලා හැලෙන ගංගාවක් වගේ ඉපදිච්ච දව ඉන්ඳලාම ම මේ ගලාගෙන යන්න මුහුණ දෙන්නේ මරණය වෙතට අයිය කියල කල්පනා කරන්න ඕන් ඒවාගේම දිව අගට කවරු හැරිකිෙනෙින් කෙල ටික් අරගෙන තියාගෙනන එක එක සැරේට බිමට වැටන්න පුළන් දිවා ගට ගත්ටටක මොහොතකින් බිමට වැටන්න පුළුවන් ඒමන එඩියට දාන්න පුළුවන් එක ආන්න ඒවාගේඉතාම කෙටි කාලයකින් මට මේ මරණයට පත්වෙන්න වෙයි කියලා හත් අන්න්න ඕනු ඒඟට දවස පුරාවටම ර කරපු යකට තැටියත් තියනවා. ඒ යකට තැටියට පංචි පුංචි මාලුක කැල්ල හරි බස්ක ල්ලක් රිදා නවා. ඉතාම කුඩා දාපු ගම මොකද වෙන්නේ. පිච්චිලා සමහට නොපිනේලාම යන හරිට කපුරු පිච්චුව වගේම නැති වෙල යන්න පුළුවන්. ආන්න වේ වගේ ඉක්මනට මගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්න වෙයි කියල හිතනෝ. ඒවාගේම බදුජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මැරීමට ගෙනයන්නාවූ දෙනෙක් හර වැස්සික් එන්නවා. ඒතකොට ඒ වැස්සය තමන්ගේ කකුල් ඔසවන ඔසවන වාරයක් පාසාමයා ලංවෙෙනෙකු හාටද මරණය වෙතයි. ආන්න ඒවාගේ අපේ ජීවිත මරණයෙන් කෙලවර වෙනවා කියලා හිතලා, මේ මරන්න ධර්මතාවේ ගැන කල්පනා කළ අප්‍රමාදී වෙන්න කියල බුදුහාමුදුරු මතක් කරන්න ඉතින් එහම අප්‍රමාදී වෙන කෙනා එම කටයුතු කරන ගමනි ඔන්න දැන් රෑට නිදාගන්න යනු නිදාගන්න ගිහාම මකද කරන්නට නිදාගන්න ගිල ඇඳට ගිහිල්ලත් හිතන්න ඕන දැන්ඔන්න මම නිදාගන්න යනවා හෙට උදේ නැගිටින්න කලින් මං ඇඳේදම මැරිලෙ ඉන්න පුළුව කල හිතන්නවා අනම මැරීද කියලා බැවල ට පසම කද කරන්නඩුව ඉක්මට නෝනට එන්න කියනවා හතරෙන්න්න කියනවා ළමයි වට වෙලා ඉන්න මං ඔන්නනාද මැරෙන්න්න පුුවන් කියලා ඒ අය වට කර ගෙන මැරණක නෙවේ හද ඒක හරිම භයානකයි දැන් ඔය සහරු මැරෙන්න්න ගිහාම එක එකෙනාව හැදවනවනි රට ඉන්න ලමයි නත් ගන්නවන අ මැරන වෙලා ඔක්කුම ළඟ හිටිය තාතට අම්මට හරි ඔක්කෝටම කතා කලාවයද ස්තර කියන ඒ හරිම භයානක එකක් ඔය මැරන වෙලා විදි කැමති අය පෙන්න්න නො කියනක ඒක මේ නොකක්ද ඒ අයට බැඳිල මැරෙන් ලෝභාධකේන පාපේන පේත ලෝකයේ සුජායරි අධික ලෝබයෙන් මැරිල ගිහාම ප්‍රේත ලෝකොලුපතින ප්‍රේතිය වෙනවා භූතයෝ වෙනවා ඊට පස්සේ ඒගෙවල්ලට ම ලින්ක ගන්නවා දැන් එහම මැරිචායඒවල ල්ලොවගන්න බැරුව කොච්ච රමාරද සමාර්ගවල්ල නේද ඒවාගේ ඕනෑ තරන්තියනවා ම් එතකට එනිසා මැරෙන කෙනෙකුට ඔබ ආදරේනං ඇත්තම කතාව අනවශ්‍ය විදිහට ළඟට ගිහිල්ලා ඒ අයට ආසාව ඇති වෙන විදිහයට වැඩ කරන්න හොදරන. සමහරවින්වානේ කවරු හරි කෙනෙක් මැර ොම සන්සුන් පාඩුුව ඇස්තික වොහගෙනින්දේ දී දූල ගිහිල රන්නේ තාත්තේ බලන්න හැරල බලන්න මෙච්චර දුරයින්ද ලාව කේකී අරයා හොල්ල ඔොල්ල කෝහම හරි බලින් හරි. ඇස් දෙක අරවන්න හදනො එතකොට මොකද වෙන්නේ ඒකෙන් ආට අනවශ්‍ය පීඩාවක් මට නිදහසේ මැරෙන්ෙනවත් දෙන්න හැනකිල ඊට පස්සේ කයින්තියන දවේශෙන් මැරිල ගිහිල්ලා දුගති උපදනු ඒ දරු අර අම්මට තාතකයන් බරපතල අසාධාරණය ඒ නිසා ඒ අයට නිදහසේ සැනසිල්ලේ මරණයට පත්වෙන්නේ ඉඩාවකාශ සලසාදීම වැදගත් දෙෙන ක එහෙම කෙනාට ඇහෙන්න්නට බුදු ගුණටිකක් පිරිට්ටිකක් ඇහෙන්න්න කනට ඒක දවාදනය කරනවා. නහායට දැනන්න හඳුංකූරක් වත්තු කරලා තියෙනවා. ඇහැට පේන්න බෞද්ධ කොඩියක් කියලා බුදු පිළිමයක් තියලා මල් වට්ටියක් තියල්තෙන. අන්න ඒවාගේ අ ආසන්න හිත මරනාසන්න හිත හොඳරගන්න අවශ්‍ය විදියට උදව්ර. ඒක විතරයි කරන්න ඔ හෙමනැතුව වටවෙලා ඉන්න එක නම් එච්චර හොඳදයක් නෙව. නිදහසේ සැනසිල්ලි යන්න ඉඩහරින්න ඕන යන තැන හොඳ තැනක් බවට පත්කරගන්න සහ යෝගයේ දක්වන්නට ෝ ඉතින් කවුරු හරි කෙනෙක් ද නිදාගන්න ගිහිල්න්න ඇඳට වෙලා ඉන්ද එද්දි හිතන්න ඕන අප්‍රමාධී විහරණය මං අද රෑ නින්දිදි මැරි එහෙම මැරෙනකොට මගේ හිතේ සිතිවිලිත් එක්කනෙමක් මැරෙන්න්නේ ඒ නිසා සිතුවිලි හොඳ කරන්න ඕන කියලා නින්ද යනකම් භාවනාමනසිකාරයක හිත පුරුදු කරන්න. දැන් ගොඩාකය නිදාගන්න ඇද ගිහිලිවරල හැමොනොදරන්න ඒල්පනා කරන්න නේද අද බැනපු අයගේ බැනුම් මතක් කර කරන්න මට මෙහමයි බැන්නේ මට හරියට යාට වැදන්න බැනගන්න බැරවුණඒවෙලා කලබල හිදක් කියලා දැම්ම බැනුන්ටික කටින් හදාගේ නීතින් හදාගෙන නේද මං අල්ගන්නන්ගො හැට කියලා එහෙම ඒවනි හිත හිතායින් ඒවනෙවි කණ්ඩෝ ඔහිට හිත එන්න දේ මැරෙන ුණනු නේද. තමන්ටම හානයේ පාඩු අසාධාරණය. ඒ නිසා කරන්න ඕන දේ තමයි පුළුවන් තරන් ොදට මෛත්‍රී සහගත ඉන්න. නැයි වඩාකායි කියනනේ භාවනාව කත්තහරීට කරගන්න වෙලාවන්න ස්වාමින් වහන්ස ගෙදර වැඩරල ලක්කෝම වර කොට වෙලාව ගහිල්ලි රයි ඔය ආධියෝශය කරන ඇබැයි මොන්න වැඩ නැත තින කොහ මරරි නිදාගන්න වෙලාවක් හොයාගන්න නේ පැදකතුනක හර දට ල ඉන්න. ඒ වෙලාවිද නින්ද යනකම් කරන්නක භාව නාටිකක්. කොච්චර වටි නෝද. ඇයි බැරිද කවරුහරගෙනකොට නිදාගන්නක හිල්ලිවට වෙලා මම වෛර නැත්තෙක් වෙමි තරහ නැත්තෙක් වෙමි දුක්පීඩා නැත්තෙක් වෙමි සූපත් වූ සිත්තත්තෙක් වෙමි මාමෙන්ම සියලු සත්ව වෝ වෛර නැත්තූ වෙත්තුවා තරහ නැත්තූ වෙතුවා දුප පීඩා නැත්වූ වෙත්වා සුවපත් ව සිත එත් වූ වෙත්තුවා මීතන්න බැරිද පුළුව හිත හිත ඉන්න ියාම තවත් වැඩ වැඩි ඉන්න ඇ හිතන්න ගිහාම නිදයා නිගන්න නැ කියලලා හිතෙනවන අඩු ගානි වාක කොට කරගන්න සබ්බී සත්තා භවන්ත සුකිතත්තා සියලු සත්තුවයෝ සූපත් වූ සිටත ඇත්තුූ වෙත්වා එහෙම හිතන්. ද සමහර හිතනවා නිදාගන්න ගිහිල්ලා භාවනා කරන්න ගම නිදිමත නැතිවේ කියලා එහම වෙනවාද එහෙම නැතිතිවෙන්නේ ගොඩක්යි භාවන කරන්න ගිහාාම තවයි නිදිමතඉන්නේ ඒකන භාාවන කරන්න ගල නිදා ගන්න ගොඩක්කයි නේද ඒ නිසා නින්ද ගැන්න බයවෙන්න දෙයක් නෑ අනිවාරයම නිදි මත තියෙන ඔන නින්ද එනවා අර විදියට හිතන් බුදුගුණ මනසිකාරයේය දෙන්න ඉති පිසූ ගාතාව කියන්න ඔයා එක එක වැඩකට නැති කුණුකන්දල් හිත හිතා එහෙමින් ඇැතුව තමන්ගේ හිත සුව පිණිස පවතින දෙයක් කරන්න දැන් හරිට බැලුවත් ඔය ඇතු උදේ නැගිට්ට වෙලාවිඳල රෑට නිදාගන්න අනුන්ට පනි වැඩ කරන්න නේද එකෝ නොන්ල මහත අම්ම තාත දරුවන් වෙනුවෙන් වැඩ කරන්නේ දරුව අම්ම තාත වෙනුවෙන් වැඩ කරන්නේ නෝන්න මහතර ඕන වුන් වෙනුවෙන් වැඩ කරන්නේ ඔෆිස් එකට ගිහාමත් සමහරයාට සමාජය අනිත්ත අය වෙනුවෙන් වැඩ කරන්න කොච්චර අනුන් වෙනුවෙන් වැඩ කරන ෝොද ඒ අතරි ඔබ ඔබ වෙනුවෙන් වැඩකරපු කාේ කොච්චරදගේීල්පනා කල් බල කවුරුුවෙනුවෙන් වැඩ කළත් ඔබට යන්න වෙන්න තනින්නේ ඉන්නකං ඉදිී වට පිටආාවේ කවුරුවත් ඒ අනේ ඔයත් එක්කම තමයි මම ඉන්න කියල හිතුව ඇට මැරන වෙලා විදි යන්ගනින් ඉති මාත්‍යක ටිය මාත්‍යකම යං කියලාද කතාකළොත්ේ හිද. ඔය ගොඩක්හැයිනෙන්නේ හ ඔයා යන්න මං පස්සන්නම් කියලා කියිය. එතකොට? එහෙම අපි කතාගලත් අපට එහෙම යන්න පුළුවන් කමන්න අපි ආපු වෙලාව ගෙනාපු කර්ම ශක්ති යනූතම අප යාම යන දිනිය තීරණය වෙන්න. එනිසා යන්න වෙන්න තනියෙන් කියල තේරුම් අරගෙන. එහෙම තනියෙන් යන ඔබ ඔබට මොනෝද කරගෙන තියෙන්න කියල බලන්. එහෙම බලලා අප්‍රමාදී වෙන්න. හොඳට අර වෙලාවෙදි කුසල් සිත් වැඩි කර. එනිසා ඔන රෑට නිදාගන්න ගෙහිල්ලා. හිතන්න ඕන කක්ද හෙට්ට එලිවෙන්න කොට මම් මැරිල හිදීවේ කියල හිතලා අප්‍රමාධිවෙන්. අන එෙමයනකට ඔට නින්දඇති යන භාවනාවෙන් අ හොඳ සිතිවිල්ලම නින්ද යනවා. නින්දකිහිල්ලා හිට පස්සෙ පහුවෙන්ද එලිවෙලා නැගිටල බනකොට මැරිලනෑ. එතකට මොකද කරන්නේ. එතකට ආයි අප්‍රමාදිීවෙන්න්න ඕන එතන ඉදලා නැගිට වෙලාවෙ ඉඳලා ආයි නින්දට යනකං න්න ඕන එතකට ඉතින් අර ඇඳෙ ඉගෙන ඉන්න බැහැනි එතකොට දෛනික අනිත් ක්‍රියාකාරීත්වේදී. හැම්ම වෙලාවකම සිහයෙන් සැලකිල්ලෙන් බහෝ වුවමනාවෙන් හිතහොදට පුරුදු කරගන්න ඕන. ඒ සඳහා ඔබ නිතරම කරන කියන වැඩ කටියයුතු වලදී පුළුවන් තරන් භාවනා මනසිකාරයකටම හිත නැබුරු කරන්න වෑ යම්තරන්න. ඒ භාවනාමනසිකාරය කියල කියන්නේ ඇස් දෙකවාගෙන අධ දෙකුගුල තියාගෙන ඒ එක තැනටමිලාලයිනික නෙවේ. භාවනාව කියන්නේ පුහුණුව. ඒ පුහුණුව දයිනික ජීවිතයේ අංගයක් කරගන්න. ලයිෆ් ටයිල් එක කරගන්න. ජීවිත රිත්්මය කරගන්න එක. එතකොට ඔබට පුළුවන් කම තියෙනවා ඕනෑම දෙයක් හමුුවයේදී. යතහාරථය දකින්න. යම් කිසි දෙයක් හමේදී. ඔබට, තරහක්කාව හිතන්න තරහ කියන්න තනේ සිතුවිල්ලක්නේ තරහ සිතුවිල්ල ඇතිවෙන්නට මුල් හේතුේච අරමුණක්කාව හහිද තරහගිය. ඒ අරමුණ සධාතන කරමුණක් නෙවිනි. . දැකිහිතන්න තරහකාරේ දැක්කහම තරහ යනවා. තින් ජීවිතයේ ඒ දවසට දකිනේ තරාකාරයම විතරද. නෑනේ ඕන්නන් තව වෙන අහක බලාගෙන වෙන රූපයක් බලකො වෙන රූපයක් බලපු ගමන් මොකද වෙන්නේ අර තරහකාරයාට නිසා ඇති හේතුවෙච්ච ඒ අරමුණ වෙනස් වුණනේ තරහා ඇතිවෙන්නට හේතුව තරාකාරයන්නේ ඒ තරහකාරයගේ රූපි දිහා බලන්න ඇතු වෙන රූපයක් බලනකොට වෙන අරමුණක් ඇතිය. වෙන සිතිවිල්ලක්කෙන්. එතකොට වෙන සිතිවිල්ලක් එන්නනකොට මුලින් ඇති විච් සිතිලි නැතිේ යනවා එහෙම කරන්න පුළුවන්න. අට තරාකාරයා දිහා බලබලයින් දෙදී තරහවිල්ල ඔබම ඔබට හානිය සිද්ධකර ගනිත්ද. ඔබට හැකියාව තියෙනවනේ වෙන අරූපයක් දිහා බලිවර වෙලා අර තරහ සිදල් පාලනය කරගන්න ඉතිඒ ප්‍රායෝගක ජීවිතද කරන්න ආන්න්‍ය ඒ විදිහට කරනකොට ඔබ කුසලයෙන් පොහු සත් වනවා ඒක තම කුසලේවට දක්ෂතාවකයන්නේ එකයි එතකොට බලන්න ඒ විදිහෙ කුසල් ඒවා හොඳ භාවනා මේ කුසල් ඒව දෛනයෝක කරන්න බැරිද පුළුවන් හේද? උල් කරගන්නත් වෙලාවන්න පිනත් දහම කරගන්නත් වෙලාවන්නේ පන්සල කර ගන්නත් වෙලාවන්න ඔයයාදදිවසින් මැසිවිලි නගනගා ඉන්නවට වැඩිය ධර්මය දන්න කෙනා පෙන්වත්නී ලැබෙන හැම අවස්ථාවෙන් ප්‍රයෝජනගන්න එකයි කියන උපාය දන්නෝ අපා එන වැටිති කියලා. ඔන්න අපායන වැටි ඉන්න තින උපාය. හිත රැක ගන්න්ඩෝට.ඒ හිත රැකගන්න හැම වෙලාවකදීම කටයුතු කරටුම්. ඉතින් අන්නේ එක තම අප්‍රමාදී වෙනෝ කියන එහෙම අප්‍රමාදී වෙන කියනා අමකද කරන්නේ කත් අබ්බං කුසලං කුසල් කරනු. කුසල් කරනවා කියෙන කුසල්ල අයට පත් කර ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. චරිීත අබ බ්‍රහ්ම චරියාන් බ්‍රහ්ම චරියාවිදනෝ ශ්‍රේෂ්ඨ ජීවිතයකට නැඹුරු වෙනවා. නත්ති ජාතස් සමරනං උපදිචායට නු මැරීඉන්න පුළුවන් කමන්නේ කවද හරි මැරෙනවා. මැරෙනකොට මොකද වෙන්න. මැරෙනකොට ට ගන්න හැම දෙයම්ම දාලයනු හිතට ගන්න දේවිතරාර්ඥන්න මොන තර ගවල් දොරවල් වතු පිටි යානවාහන මොනොව තිබ්බත් දාලයන්ට වෙනවා උපාධ ගරුනාම නායකකං ඔක්කොම දාලයනු දැන් කවුරු හරි අපි හිතමු මහාචායවරයෙක් මැරෙනවා මැරිලාපහු බබෙක් වෙල උපතින පුංචි බබාටත් මහාචාරකමති නුම් මහාචාරය බානය නිකම්ම බබා නේද ආයි මුල ඉදලේ අන්ටුවන් දොස්තර කෙනෙක් මැරෙනෝ ආයි බබෙක් වෙල ඉප දෙනවා එප දෙන ක්‍රතිය නොද බබාකම බබාට දොස්තරකම නෑ දොස්තර බානය නිකම්ම බබා ඇමති කෙනෙක් මැරනෝ බබෙක් වෙල උපදිනවා ලේසිෙන් උප දින්න නි උදාහරෙන්ට ිතර යකිවේ එතකොට ඉපදුනාවත් ආ අපපොහො මතිගමති නොද ඇමති බාන නිකම බා ගොඩක් ඇමතිල බා වෙන්න හැදවට නේද එතකොට ආන්න ඒ වගේ අපි මේ තනතුරුද ලොකුකන්ද සියල්ල අතහරිකු ඒක අපි ඉරුම්ගටඕ. එතකොට අපි හැමෝම මේ රැඳී සිටින්නේ තාවකාලික රඟ මඩලක මනුෂ්‍යෝ හැටියේට රඟදැක්වී ුතු ජවරිකාව රැඟදක්ක වවාට පස්සේ. අපිට වෙනත් බොහොමිකාවක් රඟදක්වන්න සිද්ධ වෙනවා. ඉදා යුතුව පවතිෙනවා. අන්නේ ගමන බොහෝම ස්ථාවරව යන්න නං. බොෝම සතුටින් යන්න නං. බොහෝම නිර්භායව යන්න නං හිත කුසලයෙන් ආරක්ෂා කරගෙන යන්න වෑයම් කරන්නෝ. එයට අපිට තියෙන් ඉතාම කෙටිකාලය අය. ඉතාම කෙටි කාලයයි අපි දන්නන්න අපිට තව කොච්චර කල්ලිතුරුවේද කියලා. එනි ස ප්‍රමාදී වෙන්න. හරියට ගත්තොත්. ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් අපේ මරණය සිදුවේ හැකි. කටට ගත්ත බත්පිට ගිලින්න කලින් අපේ මරණය සිදුවේ හැකි. ඒ තත්වේ තේරුන් අරගෙන පුළුවන් තරන් කුසලයෙන් පොහුසත් වෙන්න. කුසලයෙන් බෝසත් වෙන කෙනාග හිත හරිීම සැහැල්ලුයි. එහෙම සැහැල්ලු කෙනාට ඇති වෙන මූලික ප්‍රතිලාභය තමයි නිදහස් නිවහල් මනසක් ලබාගන්න පුළුවන් කමතියනවා. බැඳුම්වලින් තොර හිත ඕනෑ තැනකට ගමන් කරවන්න හැකියාව තියනවා. බැඳුම්වලින් තොර හිත රිදුම්වලින්ද තුොරයි. ඒ නිසා බැඳන තරමට රිදන ගතිය වැඩී කියල දැනගෙන. බැඳල ඉන්නේ නිස්සාර දේවල් වලට දාල යන්න වෙන දේවල් වලට ඇ කියලා තේරුම් අරගෙන. ඔබට රැකවරණය සලසන කුසලයට නැඹුරුව කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා දුර්ලභ මනුෂ්‍යජීවිතයක් ඔබට ලැබිල තියෙනවා. ඇස් කන්න ආසාධි ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනවා. බුද්ධෝත් පාද කාලය උපදිින් භාග්‍ය ලැබිල තියෙනවා. කල්්‍යයාන මිත්‍රියයන්ගේ ඇසුර ලැිලතියෙන. සද්ධර්මය ශ්‍රවනය කිරීම භාග ලැබිල තියෙනවා ඒ වගේම හොඳට කුසල් සිද්දු කරන්නට පුළුවන් තැන ීපදිල තියෙනවා දැ ගුඩක් අඇහිතන ලංකාවේ පපදදුනා විතරයි කුසල් කරන්න පුළන්ෙර නෑ ස්්‍රලියාව දැම් බෝමහලින් ලංකාවට වැඩිය හොඳට පින්දහම් සිද්ධ කරන බව ඉතාම ප්‍ර්‍යක්ෂව දන්න සියලු ආකාරයේ පින්කම් ඉතා මුත්කෘෂ්ට ලෙසින් සිදු කරන්න අවශ්‍ය මාර්ගූපදේශනය තියෙනවා හසුකන් තියනෝ හැකියාවල් තියනවා එබඳු දේශයක ජීවත්යන්න වාසනාව ලැබීමත් එක්තරා දුර්ලභ භාග්‍යයක් ති ඒ සියලු භාගයන් තියෙන වෙලාවෙ එන් උපරිම ප්‍රයෝජනා අරගෙන කටයුතු කිරීම අපි හැමෝගෙම වගකීම එලෙසින් කටයුතු කරන්න ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියල අපිීත සිතෙන් ප්‍රාක්ථනා කරනවා. අංගුතර නිකායේ සත්තකනි පාති අරක සූත්‍රය ඇසුරෙන් අධදේශනාව කළේ බුදුරජාණන් වහන්සේට කල්ප ගණනාවකට කලින් ලෝකයේ හිටපු අරක කියන ශාස්්‍රූවරයා තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන්ට දීපු අවවාද අනුශාසනා තමයි අපට ජීවත් එන්න තිනි ඉතාම කෙටිකාලයක් ඒ නිසාම කෙටිකාලී දුක්විඳින කාලයේ පුළුවන් තරන් අප්‍රමාදය කුසල් කරන්න බ්‍රහ්ම චර්යාාවය දෙන්න අපිට ඉපදිච්චා අපිට මැරෙන්නේෙ නැදු ජීවත් එන්න බෑ කියන එක තේරුම් ගන්න කියන අවවාද ය අවවාදය දීල තියනෙ අවුරුදු හැටදා පරමාවිෂ තියෙන පසුබිමකයි. බුදු හාමුදුර ඒ ඉස්මතු කරලා අපිට මේ අවුරුදු සීයක් එකසේ වෙස්සක් වගේ කාල සීමාවක ජීවත්ෙන්න්න තියෙන කාලක මේක තදින් හිතට අරගන්න කියලා අවවාද කරනෝ මේ මරණ ධර්මතාවේ ගැන අපි හොඳින් කල්පනා කරලා ුවන් තර නොසිස් පුද්ගලයෝ විදියට අපේ ජීවිතය හැඩගස්ව ගන්න වෑයම් කරන්න ජීවිත කවදාහරි දවසක මරණයෙන් සමුගන්න වෙලා විදි ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා පසට හිතනකොට පිරපුන් මිනිසත් බවක් ලබාගෙන පිරිපුන් මනුෂ්‍යය විදිහයට ජීවත් වනාගෙන ආත්ම තෘප්තිය ඇතිව ජීවිතයට සමු දෙන්න පුළුවන් පසුබිමහදාගන්න ඔබ වෑයම් කරන්න එ සඳහා ඔබ හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරවේවාහිත සිතිින් ප්‍රාර්ථනා කරනොම්. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඥ්ඥන්තන් අනුමූ දිත්වා චිරංරක් හන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වං සදා ධර්මශ්‍රවනානි සන්සිෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා.